දම් අපි අදත් එකතුව වෙනවා පාංශ පොට්ටෝක් තවත් වැඩස්ටානාක එක්ක අපිත්ත එක තුලයිවා ගල්කන්දේ දම්මානන්ද හාමුදුරුව හාමුදුරණෙ කොහොම දෙති කාලෙකින් දැක්කෙත් නෑ පොට්ටෝක් වල ඒ ඔයාත් මවිත රන්නේ ඔයත් ගොඩක් වැඩවැදි කාර්ෝලලා හිටයනනද මේදාසලමේ ජනාධිපතිවරණකටත් ලංවේගනෙනවා එනොට කිසිම නෑ නේදමී වෙනද තිබ්බ කද්දෝ අඩුවක් නියන් ඒ තේරනවාගේ නිකං වෙනද වෙනදට තිබ්බ සමහර සද්ද සහ සමහර දේවල් නිකං කද හිස්කමක් දැන නොවට නිදවසල මේ ජනාධිපතිවරණි මොන වගේද නෑ නිකංට පඩක් පාලු ගතිඇත් ේ නොව දුවක් වගේ තමනාර තුර පහමදල වාද වගේ ඒගේ එකක් නින් මේක වනහරියහර අඩුවත්තේ නනේ. වෙන ිනිස්සු නිකන් සෝෂල් මීඩියවල්ල නේද මේ බීරගන්න ඒල් බේරගන්න රරිුට මේ ටික කඩු වෙලා වගෙනකංක් මටනනිකක් තේරනවා. මේම නපපුලන ේරගෙනනිවර වෙලාද වුණ තේසද හරි බේරග බේරගෙන නන්ති නායගන්න ඔන්න බේරගත්ත කියලන සහරයට ගලට හිතුලත් දන්නන්න බේරගෙන දැකිවරයිගේ කියරන හරි අපි මේ ඔහ වගේ තන්නේ ඇය හොඳ හොඳ ප්‍රශ්නයක්ම ඇත්තට මේ පහුගේ ජනාධීපතය වරණයහම ගත්තහම. බදධගම් බේර ගැනීම ාතිය බේරගැනීම ඊළඟට ජාතියට විරුද්ධ තර්ජනුවද කරන්ඩ යනවා දරුවෝ වද කරන්ඩ මේ ඇඳුන්වල යට ඇදුම්වල නොයික්දේ ගාලා තියෙනවා මේ කණබොන දට දානවා වද වෙනදේ ඉලාට අර සාෆී ඔ යාමදදමකදද නාලෙ ැඩුවේ පැලොපිය නා පැලොපිය නාලි කඩන ැටි පවාන්නේ එතකොට පෙදාහර ඇතටම නෑ එකන දෙක හරි පාලුයි මෙෙදාපාර පාලුයි කියන්න ඒ මේ ඒවගේ එකක් මගතන්නේ කිව්වොත් සහරවිට අර චන්ද කැඩෙන තරමට මහිත හරි හොඳඒ ඒ බොහොඳ ඒන්නේ පහුගිය වෙලාවේ මේ ඔය ඔය කියන ජාතිවාදය ආගම්වාදය ික් පාච්ච කරන්නතු උපරිමේට පවිච්ච කලානේ හොන්තටම පවිච්ච කරද හුන්තටම පාවිච්ච කර නිසා වෙන කාටවත්තව ල්ලා ආ යක භාගට පවිච්ච කරට කිද වටනට මක්න්නත් නෑ ඒකාර පාවිච්ි කරනන අරවිදියටටම පාවිච්චි කරන්න ඕන ඒත් වැඩ කරයිද වැඩ කරන්න වැඩ කරන්න ඇති බවක්තමයි පෙනෙන්නේ දැ ඇතර මෝක මේ මේ මෛතනය අරගලින් පස්සේ රට කියන එක මංගතන් න්නේමේ වෙන්‍රී ඇහන වෙනස් කියකේ මංගිත එක සයින්න එකක් වෙන්න පුළුවන් මේක හරි බයිද එකැන්නේ අරගලය අරගලය කියන එක හිතනාට වැඩී ගැපුරු වැඩක් ඒ ඔයි නොයි විදිහට අවලා ධරමයෝ කියන්නපු අපේ මන ඒක් මෙහම කතාගරනක හොඳැන බොඩක් අයක නොවා මේ ඒ ගැඹුරට හිතන් නැතිය කියනක් න මේ අර්ගලය පෙල් නාමක් කොහෙවරට කවුරු හරි බලයල්ල ගත්තා මේ එක එක වෙච්චි ඩ ඩීප් දේවල්ටිකක්තියන අනනිර්ය ලංකාව අරගලයෙන් පසු ලංකාව කියනෙ වෙන ශ්‍රී ලංකාව එතකොට ඔය එකක් කෙන පෙනිහිටන්ට පුලන් අපි තමයි අරගල කලේ හරි අරගලයේ කට්ිය දැන් අරයට සපු උදව ඔය කවුරුවත් අරගලේ නෙවෙයි අරගලේ හොම පතුරුන හෑලිකඇලි ඒවන්නේ පරගලයක කියන්නේ මේ මහ්‍යනයා අතරින් මත්තු වුණු බතුූීම ඒකට කවුරුවත් අයිතිකාරය වුනෑ. ද ගංගේ වතුර බාලධියයක් අරගෙනමේ මේ තමයි ගඟකි අන්ඩ බෑලේ. ගඟට හිෙම අයිතිකාරයෙක් නෑ. ඒකම අරගලයකන්නේ මහජනයා නගේ හිටියා කවුරු සංවිධානය කළේ නෑ විතරක්නෙවෙයි ඒ ඇතුළේ කවරු හරි දේශපාලන පක්ෂා කැරට මතු වෙන්න හැදුවනම් යයි අපිට හොඳට මතකයිනයක ඒ කියන්නේ එතන ගිහිල්ල කාටවත් එහෙම දේශපාලන අනතාවයක් දාගන්න බ බැ බැ බැරිතනක් ුණා වාර්ය අනිවාර්ය. ඉතින් ඒක් ඊළඟට එනිසා එක මේ කාගේවෝ පක්ෂණය දැන්න්න එක එක් එෙන හිල්ලලා අරගල අපි අරය හමික් නෑ ඒම කාවුල් කාටවත් අයිතින රගලය අරගලේ ජනතාවගේ ඒ ජනතාව කියන අතර දෙම හිටිය මුස්ලිින් හිටිය ල තන්නේ මේ අරගලි කරනකොට මිනිසු පරිසං වුණා මේ ඒවාගේ එකක් මේ නොවෙන් ඕ කියැන්නේ හරි යාල එයාලත් දැනගත්තා මේ ඊට කලින්තිවුණු ඔක්කොම අරගල තයිප් එකේ ඒවා එනකොට ඒවා පක්ෂ විසින් හයිජක් කරනෙ ගක් ැනොට ගෞරුහරි ඇවිල්ලා එතන ොට එකක් හගන. ටමගේහිතන ඒක වන්නඩ දුන්න මනෑ මේ න්නවෙන්නන්නේ විතරන්නේ සමාරු ගිල ගුටි කලාඒැ ඇත්තන ප්‍රතික්ෂේපව වුණ අයික තේරුම් ගන්නේ නැතුව අමාරු වෙලා විහරරි ගිහිල්ල පුළුවන්ගේ ේද මුණදන්න කියලා බලවා ගන්න එකන් වගඩන එලෝ ගත්තග අපිතව ගුටිගාල හිටිමිනිස්සු මේ මුණදාගණ්ඩ නයක් නවේ එලෝ ගත්ත එකගැන ඒක තමයි මික තිබුණු මේ අරන ස්පිරිට් ගනේ ඒගල්ලෝ කිසිම විදිහකට සමහරයට එතන සමට මෙහවැන්නට. අපිතම පොලිටික්සල ඉන්න කෙනෙක් සාමාන්‍ය ගෙදර ඇඳුමක් ඇඳගෙන මේක බලන්න වනන් ඕක ඔ නද නමුර ඒරක්ෂ සියක්ක් විදිට න ඉන්න ඒකට ඉඩදු න ගුලු තැත්තට ඔය මිනිස්සු යනන්න මිනිස්සු අතර ගොල්ලොත් සසාර්ලයඇන්තුමක් ඇද ෝකප ඇවිදගෙන තට ගානම් ඕක ප්‍රශ්නයක් වවෙන්නේෑ හනේ ඒ නිසා අරගලය කියල කිය නිද මේලා අපේ මතරොක් කතා කරනෙ ොහොඳයි මකොද මේ ඒක සම්පූර්ණම කලු කල්ල දැම්වන පස්සේ මෙහෙමිකක් ලංකාවේ වුනා අන්න උතමයි මහිතන්න අපිට නිකංච්ච ලංකාව මිනිස්සු ගැන පොඩි ඒගොල්ලො කොහොම පිරිසද්ද කියන එක මේක නිකම් ඔු අපිට ආවර නිකන්. ඒ ඇත්තටම අනාගත ශ්‍රී ලංකාව ොකක් වෙන්ඩෝනිෙද කියනෙක එකනයි පෙන්නවා. ඒ එකට අයිතිකාරෙක් නැති වැඩක් ඒක ඇතුළ ඒගොල්ලේ ඒහික්මීම පවත්තගෙන ගිය. ඊළඟටම ජාතිවාදාගම්වා දැනම්මනං වලට ඉඩ තිබන්නේන පුද්දුම මෝම සාමෝහිකව හිටිය විවිධ වූ අය හිටිය. ඉඳ ඒනිහින්ද මේ තව කොහෙරට සිද්ධ වෙන දෙත්තකම එක සසන්දනය කරන්නත් බෑ මේක වෙනස්ම වෙනස් එකක්. මහිතන ඉරක්්ගහලවෙෙන් කරන්න පුළුවන් ශ්‍රී ලංකායි ඉතිහාසය අරගලේෙන් පසු ශ්‍රී ලංකාව සහරගලේට පෙර ස්වී ලංකාව. ඒ ද පි කියන්න. අනි මිනිස්සු මේ ඔක්කොම කඩා වැටිලද යදදින ඒන්නේ තෙල්ගැ කොහවත්ේ යන්න තෙල් ගහගණ්ඩනෑ මංකැනේ. ආර්ථිකාතින් අඩියටම වැටනායි කිය දැනගෙනන ඒ විදිහට හැසිරුුණේ . ඔ ඒක ඇත්තරම මිනිසු සුවච්චාවෙන්ම කරපු වැඩක් එක ද ම අපේ චැනල්ලලත් අපි කොහොමද මේ මේකට මුණ දෙන්න ඕන අපි නිතරම මේ වැඩසටහන් කරා මේ නේද ඒවා ඒන හැමෝම මුලින්ම මට මතකයිුව මේ ඔය විරෝධතාවල යනකොට මිනිස්සු මේ වෙනවෙන මාදිලි ගෙනවා මේ මියසික්. ඒගේ නි දාව කියන එක දෙක් දැකල තිබුණු ඊට වෙනස් එකක් වෙනමට ගිය මාට ඉස්සරර පොලිීසිත් එක ගැටනු අයට පවා මේ තත්ත්ව ඉස්සරහ එහෙම ගැටෙන්ට ඇන්ඩ බැරි උුණ ඉල්ලා පොලිසිත් එක රණ්ඩු වෙලක් ඒක නෙවෙයි සටංක්‍රමය කියන එක මේක ඇතුලේ වා ඉති නැම එක ඇතරම මේ කියන්න ඕන තවයිකක් තමයිඒ අරගලේ මේ අරගලේ ඉවර නැහැ ඒේ ම කැනෙඒ ප්‍රතිඵල ඉවරනෑ එක තයි සරහටත්යාන්නවන ඔ ඔ ඒක මහිතන හාවල්ඔ ඒක මේ අර මත්තු කරලා හයිලයිට් කරලා අප මේ වෙලාවෙ කියන්නෝ නරගලේ ආපු වහාඒ වටිනාකම් එවිතරන්නේ මහිතන ඒකෙන් පස්සේ එක එක කඩා වැටීම දරාගණ්ඩ බැරුවේ බොහෝම අවංකව කටයුතු කරපුත් තරුණ කීප දෙන්නේ දිවිනාගත්තා. අපි මේ වෙලා මහිතැනපේ ගොලු මතක් කරන්නවා එක එගුල්ලො හැඟී මෙමයි වැඩ කළේ වෙන මේ රටා තෑරල ය්ඩ බැරි තරුණය නෙව ඒ ගුල්ලො එතකොට යම් වෙනසක් ගැන ගැනෙගොල්ලු කතා කළේ පුද්ගලය ගැෙනස් කිරීමට එහාගියපු සිිස්ටම් චේන්ජ් කියන එක. ොටේ සිිස්ටම් චේන්ජ එකඋනේ නැති ඉක්මනින් නොවී අවසංගුණා ඒක ඉදිරියේ වහිතනව තරුණකිීප දෙනෙක් දිවිනාහ ගත්ත අප ඒ අපඒගොල්ලු මේ අවංක යම් වෙනසක් වෙනුවෙන් පෙනේ හිටපු ජීවිත අත්හැරපුය මහිත නබි මතක් කරඩු නැකිල අත්තටප දැ මේ දේශපාලකයන්ටත් මුලදී අර්ගලයට විරුද්ධව හිටපු අයටත් මේ මගැරලා යන්න බැරි හොතටම පේනව සමහර පාර්ලිමින්තු කතාවලහෙමම ඒගොල්ලම කියන්න කියනෝ මේ අරගලේ තරුණය ඉල්ලුවේ මෙන්දේැනෙ ැ රි පහරිලා දැ කන්නේ ඒ අයටත් මේක මේ දැක්කනෑවගේ යන්නවැ යන්නඩුවේ යඩ නිසා කියන තරුණ ඉල්ලුවේ තරුණයට අ අරගලේ කට්ටිවිල්ලුවේ තරුණ නගැ දැ තරුණ න එවිදිටරයි ඒවගේම තවදයක් තියනවා තර පක්ෂ පාතවිදිහ මාධ්‍ය යොදාගෙන දිගටම මේ අරගල එන් ආපු ඒ හඬට පහරදුන්නන්නට දැන් කියනවනේ අරගලයට පහර දෙන්ඩ තීරණය කරා වගේම වැඩත් තමයි මේක වගේ කිය ක පයින දැන් කියනන කරූදිය යට හරි මහිතරම එියට එන්ඩෝනි ඒන්නේ සාම කාටෝත් මෙහෙම මගැල්ලා යන්නත් දැහැ එතනම එක මගැල අනාගතයක් කාටවත්ය කැන්නේ ඒ එක මගැන්න ෆැක්්ටකක් දි පිළිගඩ වෙනවාම මහජනතාවගේ දෙයක් කියන එක අරගලය කියන එක ඒ මමයි හැම එකකම තියෙන්න්න පුළුවන් කැන්නේෙ හැමෝම එක නැහැන අපිතම ගෝග දැන්ක මේකට සල්ලියාවහම එක එකක . පු තුළේ ඕගේ වෙන්න පුළ හැබයි මේ හරය වසෙන් ගැබුර වසෙන් ගත්තාහම ජාතිවාදය එකතුර ඉඩතිබනේ නැහ. ඊළඟට මේ මතුවීම දේශපාල ව්‍යාපෘති හැටියට පක්ෂයක කොඩිය ගහගණ්ඩ ඉඩතිබුණේ නැහැ. ඊළඟට දිගටම ඉල්ලා හිටියේ සිිස්ටම් චේන් කියියන එක. මහිතන මේ ජනාතිපතිවරණ තු ඒව ඕක ඉන්න ොනනි සරහට සිස්ටම් චේන්් කියන එක ප්‍රධාන සටන් පාටයක් හැටියට මතු වෙන එක නිකනක එක විය යුත්තුයි මහිතනවා ඒ කතා කලේ අපි මේ මැතිවරණේදී ජාතිවාදය වගේ ඒවා දකින්න නැහැකින එකනෙ නමුත්. අපි මඇතක තිබුණු ජනාධප්‍රතිවරණ හරි ොහරි මැතිවරණ කීපයක් අරම්බලුත් ඔ මේ කියන්නේ ඒව මග පික් ලෙවල්ල එකේ මඟ මැතිවරණය ද්‍රයිව් කරම මේ වගේ ජාතිවාදය ඒවගේ දේවල්න දැන් එතකොට මට තියන ප්‍රශ්නයක් තමයි එකපාරක් පිරිසට ඔ වගේ ජාතිවාදය අවුසලා බල්ලයටඉන්න හරි මොනොහරි එඩ මේ පුළුවන්කම ලැබුණ කියමක ඒ පාවිච්චි කරන්න ලැබුණ. හැබැයි ඒ කොහොමදගොල්ලු ඉදන් මේක නොනවත්වාම මිනිස්සු රැබටු නාදම මේක එකනේ පාඩමක් ගෙනගත් ඉග පාඩන්ගෙන ගන්නවා කියන එක. ඇයි කලින් නොතිබනේ වගේ ඇහුොත් මමනිකක් ඒකනේ ඇයිඒ කරන්න පුළුවන් ඕනේ එච්චර එක දිගටනේ ඔ හැම එකේ මාවනමක ඔ එකක් මන් දැකින මේ. දැ අපේරටේ දේශපාලනය කාරණාව උඩ චන්දයි ලක්ක කරගෙන වගේ දේවල් තම දෙසපල ව්‍යාපෘති හැටියට තම ජාතිවාදයන්නේ. ඇතර නොයෙක් වෙලාවල්වල මේ දසිංහල මිනිසු ජාතිවාදී ඕගේ වගේ ඇතට ක හම නෙවෙයි. මේ මේ ජාතියක් හැටියට තවජාතියකට එරහිව යමක් කරනුවන්නේ වෙයි ඕනෑම සමාජයක ඔර්ණ බේදා දැහස්තියෙන්න්න පුළුවන් ආගමිකා දහස්තියෙන්න්න පුළුවන් ජාතිවාදයන් තියෙන්න්න පුළුවන්, ප්‍රදේශවාදයන්තියෙන්න්න පුළුවන් කුල අනන්න්‍ය එතාමත්ත අපි උසාසරය පහත් කියලා තියෙන්න්න පුළා ඔවත් යාගෙන මිනිස්සු ජීවත් වෙනවා. ඒ විවාහයක දිවෙන්න පුළුව ගේ තැනක වා අබතු වෙනවායි නොත් පේස්සු ජීවත්වෙනවා. ඒක මේ කෝලාහලයක් නෑ ඒක එමිකක් වෙන්න දේපල විනාසයක් වෙන්නේ නෑ. එකැනේ ඔය ගෙනෙ විබේදනයන් ඔගේ තියෙන බෙදීම්. විච්චි කරලා ඒවා උත්සලා ඒවාට ඒ ප්‍රධානක බවට පත් කරලා ගැටුමක් නිර්මාණය කරපු හැම වවස්ථාවක බලංකාවේ එක කල්ලා තියන්නේ දෙසපාල අනිවාර්යෙන් එතකට? හගේ එක ජනාධිපතිවරණය මහි හිතනක උපරිමව පාවිච්චි කරපු වෙලාව ඒක ඉතාම නරක විදිහට හෙන සදර්සන ගොඩක් ඒ ලජ්ජහිතන තරමට දැම්බල්නකට ලැජ්ජහිතන මතන ඒ පිට පස කියියපු හැබෝටම ලැද්ජ තන ඇති මකන අපටත් ලැජ්ජ හිතනවා කැන සමාජයේ ච්චරම ලේසියෙන් මේ වට පට්ටන්ඩ පුළුවන්ද කියලා ගැන සමහර හිතාගන්න බැරිද වලන්නේ ු. වද පන්ද කොත්තු වද යටද නුම් ඒ යට ඇඳුමඟ ොන හරිගල්ලලා වඳ කරන්න පුළුවන් ය කියලකක් විශ්වාස කර කියලා කියන්නම දුම තර ඒ තරමට විදිකට අපිට බේ වැදගත් මාධ්‍යිය යොදාගෙන කොච්චර ලොකුට මේවා කරඩ පුළුවන්ද කියන එක. දෙවැන එක තමයි වහිතන්නේ මේ දැන්. යුද්ධය උතුරේ ද ඒක අවසං වුණු තැනයි දලා එකනකට ගැටුමටත් ඉ හැදුවනෙක් තර මානසිකත්වයක් අන්නේ මානසිකත්වයට ගැලපෙන එකව දත්වා හිතන හතුරේ කදල දෙ එක මෙන්න දැන් හතුර කිය එක එක යුද්ධව වරු වෙච මන්ට්ියක පොජෙක්් එක මගේ තන්න ඉරඋුණාය ගැන ඔවඔව ඒ හිස්සනා දැම් මොකද ඉළඟට කරන්නේ ඔ ඒඒ එකදී එකක් තමයි වඩ තිබුණු දේ මිනිසුන් වෙනස් කරන එක මේ මෙතනින් හාට රට වෙන ස්ශ්‍රී ලංකාවක් අපි දැම් මෙතනින් හාට ජාතිය ගොඩනගන්න ඕන ර්ථක සංවර්ධනය කරන්න ඕන අන්න එහෙම කියන එක එක වැඩක් ඒවනත්නම් ගොඩනංවපු මෙ අර විජ්‍යග්‍රාහි අන්න ඔය මානසිකත්වය තියාගන්න එක ඔවු මහිතන ඔන්න දෙවනක තමයි වාසිදායක වෙන්ඩ ඇත්තේඒ ඒක ප්‍රතිඵල අපේක්ෂා කරපු කණ්ඩායම එනිසා විජයග්‍රහණය නඩත්තු කරන්න නම් හතුරෙක්කන්න ඕන දන්නේ හතුර හැටියට ඒ වෙනකම් මේ පැත්තග හිටපු කට්ටියක් ඉලක්ක කරපු ්‍යපාරය පටන් ගැනෙනවා ඒක තමයි උපරීමයට එන්න ජනාධිපතිවරණේදේ. මයි තැනුව දෙදස් නමේ දහාය කාලවල අප ගත්තුොත් ඔ ඉන්ටර්නෙට්ගේය බ්ලොග් ලොක් සමයක් කාව මේ කියන බ්ලොබ් ්ලොක් ලියන ෝගයක් ඔ ඔය යගේ සමර සමහර බ්ලොක්ස්වලිින් ඔය මේ ඔක පටන්ග පොටිකිණ පුපුරුවගේ පටන් ගතන ඇතෝ පෙරමුණේරාල පෙරමුණේරාල නෑ ඉහි පිිය පිටියූගේ චරිත ටක් මට මතක් වෙනවා නෝෆම් නෝම් ඉගොල තම පටන් ගත් අතර මේක සමරුමි අහන කෙනෙක් නා දේ එක්තර අවධත්වය වුණ දෙදස් නවයෙන් පස්සේ දයිකය මුක පහය වගේ එතකොට ඇතටම මේ නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් අවධක් නලයේ අන්න ඒ වෙලාවෙ තමයි ලංකාව මේ බ්ලොග් සාහිත්‍යයක් ගොඩ නගට බ්ලොග්ලියන අන්න ඒ ඇතුලේ සංවාදල වූ ඉතා හො බ්ලොග්ලිය උනායි කාලේ එකක් අන්නේ කාලේ තමයි ඔය පස්සේ ගෙනාපු මේ ස්ලාම් විරෝධී අදහසේ මූල බීජ ත ඒ ආර්ටිකල්ස් ගොඩාක් තැන්වලඊට පස්සෙ පාවිච්ච වනා මේඒ කටන් ගොඩක් උපයෝග වුණනා පසේ කාලෙවලත්නේ මේකට පිදුරු දාන්න මේ වැඩේටන්න හරි එකට ඉදිරි ගත්තා හම මේක හරි බහිතනො මටම එලඟදි හම්බුනා මිත්‍රේෙක් රුවන්ඩාවේ වැඩකරපු මේ එතුමා ඕලන්ද ජාතික එයා කිව්ව මේ ලංකාවේ ය විවාහ වෙලයිනි ලංකාව කෙනෙක් දේ නිසා මේ ලංකාව යෝය කියපු කාලේ මේ ඉස්ලාම් අයි ලක කරගෙන යන්න ගියපු ඒ ඒක දකිනකොට යාට යා රුවන්ඩාවේ ගැටුමට කලින් එහහි සේවය කරපු කෙනෙක් එතකොට රුවන්ඩාව ඒ ගැටුම හට සහ ටෘට්සි ගැටුම ඇතිවෙන්න කලින් තත්ත්වත් ඔයිට බොහොම සමානයි කියලා ජනකොටස ඔබ වද කරන්ඩින්න ඔබට විස දෙනවා අරඒ වගේ එතකොට ඒකම මෙහෙ යනවාඒයා කිෙව්වේ යාට ලොකු බයක් ඇති වුණ කියලා ඒරුවන්ඩාය වගේ තත්ත්යක් ඒ කියල ඒ කිය ඉගැන හරි වැදගත් එකන ප්‍රජෙක්්ට් එකක් හැටියට ප්‍රජෙක්ට එකක් හැටියට ජනකොටස් බේදබින්න කරලා එකනෙකාට එරෙහිව ගහමරාගන්න තත්ත්යට ගේන්ඩ පුළුවන් කියන එක රුවන්ඩාවේඋනා මෙහත් ඒ පාරම ඒ පාහර අපි ගිය පාරම ගිය ඒක ඒ විදිහට කෙලවරුන් නැතිවුනාට ඇ ඒ එකටත් අපි ස්තුති කරන්නඔත් නෙද මේමේ අන්කැන මුස්ලිම් ප්‍රජාව නිවාර්යෙන් ඒගොල්ලෝකැනේ දිගට දිගට කැහුවත් අපපහු ගහන්න ැත්තුව ගුටි කරන වැඩේ හිටියනේ ඒක මහිතන එකට ඒ ඒ වැඩි හිටියෝ සමටයාගමික ආයතන වෙන්න පුළුවන් ඒ තරුණ ප්‍රජාව අවශ්‍ය වඋනානං ඒගොල්ල ප්‍රතිප්‍රහාර දෙන තැනකට යන්ඩ ලෝගේෙ ඕන තරං ඉස්ලාම් අන්තවාදී කල්ලි හිටියමකට අව්ද ගන්න හැබැයි ඒක උනේ නෑ අසූතුනේ දෙමල අය ඉලක්ක කරගෙන කරපු ශාල ඒක කොච්චර නම් දවන්ත සන්නද්ධව්‍යාපාරයක් ගොඩනගෙන්ඩ උදවඋනාධනේ උතුරේ මුත් මෙතන . චට පහරදුන්නත් ඔව පෙල්ලා පහර දුන්න. එනිසා මහිතනවා මේ මහින්දර මේ වෙලාවේ අපි අද කරන්න අනිවාර්යගේ කරන්න ඕන එකන මේ ඒ ඊට පස්සේට ඒවගේ කෝවිඩ් වෙලාවේ. එතන දිිත්ෝ කරන්න මේක පතුරුවවන් ඉස්ලාම් මිනිස්සු කියෙනා දහස ඒගුල්ලගේ මිය ගියපු දේ කිසිම විද්‍යාත්මක පදනුමක් නැතුව වලගේ ආගමික වැඩ කර අවන් කරන්න දුන්න. ො පලාගෙනම කියලක ම ත් මනද වයිර හැම අතින්ම මිනිස්සු බිත්ති කොඩට තල්ලු කරගෙන බහරදුන්නා හැම වෙලාවේම. එතකොට ඒවනාට ඒ ජන ප්‍රජාවක් හැටියට පහු. ක පහර වෙලා ොචර දන්ගේ කිය පසු කිරක්ට කියන පුල හිනම් පාස්කු ප්‍රහාරරි ෝම ගැහුවේ කියලගේ කියන හෝ ස්ලා ති ඇක දැන් එකත් ඉසරට එයි ඕ නෙවත් ඒ ඇත්තට ගොන වගේ කොටසද්දේ කියලන එකඒඒ පෝදු ඉස්ලාම් මිනිස්සු කරප එකක් නෙවෙයි. ඒ වගේම ඕ ඒඒ මොකක්ද කියලා. මේ දෙක ඒ කිසිාම ව්‍යාපෘතියකම මේ අපපු දිගින් දිගටාපු ව්‍යපෘතියක කොටසක්වෙන්න පුළ ජනාදප තිවර කලින් . ආුරුවර අසුතුනේ කතාවහෙම මතක් කරපුහින්දා දැක්නුමේ ඒ කාලිදම්ම ඇත්තර මේවා මේ දේශපාලන උමනාවල් වලට මිනිස්සු එක ප්‍රශ්න හදලාවක්. එ යන්න එතකොට මේ එහම බලපුහාම මේ ඊජ පෙරේද ඉඳන් කරන එකක් කුත් නෙමේ න ඒකින් කාරයකන්නේ දම් මේ වෙලාවේ යුද්ධය අනතර ඉස්ලාම් බෞද්ධ කිසිම විරෝධයක් ැටමත් තිබුණ නෑ ඒ අවසංවෙලා ටික දවසක් යනකොට අපි දෙගොල්ලම එකනෙකාට එරෙහිව විශාල ව්‍යාපෘතියක් හදල බද්ධ වෛරයක් දක්වා ගෙනනිච්චා ගැන කරන්නඩ පුලුවන් කියෙන එක ඇත්තටම අසූතුන ඒ දෙමල අය ඉලක්ක කරපු ව්‍යාපෘතිය කියන්නෙත් ඔය විදිහටම රාජ්‍යබලය හිමි අය විසින් සැලුසුම් කරලා කරපු වැඩක් කිය කියන එක මහිතන එකට විශාල සාචක්ෂයනවා. එකක් තමයි දැනමස අසු එකේ යාාපනයේ පුස්තකාලේ ගිනි තියෙන එක. ඒකට මට හමුවුණම් පර්ත්වලදි හමුවුණඒකාලේ යාාපනය හිටපු උතුරාර ියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඥාතීන් තට ඒගොල්ලෝ කියපු දේ තමයි නියෝජ්ජ පොලිස්පතිවරයා කොළඹට ගෙන්න්නනවා ය කොළඹට නාතර තමයි යපනයේ පහරදීම සිදු වෙන්නේ. එතකොට එකගැන්නේ ඒ වෙලාවේ වගකීම ගන්න කෙනාව එතැනින් අයින් කරලා තමයි ඒ වැඩේ වෙන්නේ තකොට ඒ වැඩේ සිද වනකොට එතන හිටපු අය ඒ වැඩේ ට ගියපු අය ගැන තොරතුරු ගත්ත හම එක සැලසුම් සහගතව ගිහිල්ලා කරපු වැඩක් එක ඉට වඩා දැ. යපනේ මිනිස්සු ජනතාවගේ නිකං හදවත වගේන පුස්තකාලේ. ඒ පුස්ත කාලට මනිසේ තරම් ආදරෙ ඒ ගිනිතිවේ ඇයි ඒ ගිනිතිවම ඒ මිනිස්ද ගොක කටෙක්ට එක මේ කියන්නන්නේ එදහටමස අසුව එකේ සංවර්ධන සබා චන්ද වෙලාවකරන ඒ එතකොට දෙමල අයට එරෙහි දෙමල අයව කුලප්පු කර ගැනීම කියන්න ඉලක්කය සහිතව කරපු වැඩා එතකොට. ඉළඟගට මයි අසුත් වුණ අසුත්තු නේදී ඒ ජාතිවාදී විදිහට දෙමළ අය ඉලක් කරපු ප්‍රහාරය ඒක සිද්ධවෙන්නේ මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ වැඩක් හැටියර නෙවයි අර චන්ද ලයිස්තු ඒවායේ සඳහන් දෙමල මිනිස්සුන්ගේ නම කොතනද තියන්නේගේ ඇදරුස්සක කොහෙද ඒ ලයිස්තුව අරගෙන ගිහිල්ලයි මේක කරේ කියන්න සාච්චි විශාල ප්‍රමාණයක් තියනවා එතකොට ඒම ගත්තහම මේ ඒ වැඩේට යන කණ්ඩායම් තමයි වැඩේ කරන්නේ එක නිගම මිනිස්ුබ නිවේ ගැහිමනේ ඇතබය අසල් වැසිය කරන ආරක්ෂක කරන්න උත්සාහ කරනවා. එතකොට ඒක සම්පූර්ණ ව්‍යාපෘතියක්. එහෙම කරලා ඊට පස්සේ මේ ජාතිවාදයට කිසි සම්බන්ධයක් නැතුව හිටපු ජනතාව භමුක්ති පෙරමුණ හනාම් කරන්න. මේ ගමකට මහොට මත දම සූතුන මේක සිදුවකට ගල්ලි පරඩ එතකොට ජාතිේ කොල හලේ ගැනතට මටවුරුද්දා හතරක් විතරන. ඇතකොට මේ එඇතර එම ගොට ගල්ල පරගොඩ විහාර හිටපු හාමුදුර කෙනෙ පපවත් වන වය සසූතුන දීගොඩ දම්මා ලංකාරහරු. තොට මේහරගේ ආදාානයට කොලබින් හාමුදුරෝරුවාවා. ඒ අය මේ මොකක්ද වෙන්නේ කියන දේ අරගෙනාව ගොල්ලොක මෙමයි ගිනිත් කන්නවා දුන් යනවා රෝම කතන්දර එතකොට. පරගොඩට හාහර ආදාහන කටයුත්තේ යෙදිල හිටපු අයාතර ජතාවමයක්ති පරුට සම්බාධ තරුණයත් සිටිය වට හොට මතක එතකොට ප්‍රෝති වටක ජත යක්ති පෙරබන්නව වෙනමුණන දාහනන් කලා කෙමට හොඳට මතිකඒය අපිත එකට ඉගැනේ මේ අදාහනේ වැඩකර කර හිටපු අය එක පාරට වයවනු හැටි. ඊට පස එගුල්ලු එවලෙම පිටවෙලා ගියා. ඒකට මතකවර ුද්දාහතරක විතර කෙනෙක් හටියට. ඉට පස්සේ ඒැන්නේ එකන වෙන උමනාවක් ගැන එකට සම්බන්ධයක් වත් නැති නැති ඔ බොහොම පැහැදිලිව එක පැත්තකින් දෙමලා අයට පහරදීලා ඒ අය කඳවුරු ගත කරලා සමහරවිට ට ලයිනර් පාධ මහත්තය කිය පපුවිදිහයට ේතුම ඇතකොට වරාය භාරව ඉන්න. ඩුනව්වල පටවල තමයි මිනිස්සුටික යාපනයට යවන්නේ බේරගන්න. එහදකොට හනි කෝච්ච්වලුුණු චියවනවා. එදකොට මේ අපි අතර හිටපු සාමාන්‍ය ජීවිතයේ ගතකරපු මිනිස්සුන්ට ගහලා දේපල ගිනිතියලා ගෙවල් ගිනිතියලා සමහරුව මරලා අරාජි තත්වයක් ඇන්න අසරන තත්ත්වයක්. මකෙන එක මේ වෙලාවේ අපේ සිංහල මිනිස්ුවින්න්නො ඔස්ට්‍රේලියාවේෙල් බර් නොරටවල් හිතන්ඩ එහිමතත්වයක් ඇති වුුණා කියලා රාජ්‍යය එන්න ඇගොල වරක්ෂ කරන්න කට්ටියකු තුළ ගහනවා. ගේවල් ගිනි තියෙනවා කදවුරුවලට ගාල් කරන. අඊයට පස මෝකාරි පටවල අයි මෙහෙට එවනවා කියලා හිතන්ඩ. ට ඔන්න ඔය විදිහටම මේ මිනිස්සුන්ට ඔය විදි හිසා කරලා ගහලා දේපලගිනාස කරලා නවකදාලා නව්ව දාල යාාපනිටය වන කෝච්චයෙන් ආපනටයාවන ඒ එක විදිහකටට පස්සේ වුුණු ඒ ඉඩම්මන් කොල් හිම තියෙන මද නිස්රට ඩ පුලුවන්. ඊළඟට අනි පැත්තේ ඒ වෙනකොට කිසිමවි හිංසාවාදීමාවතකට ඇවිල්ලල් නොත්තිබුණු දේශපාලන සංවිධානයක් දාන කරනවා. ඒක විරන්නේ තහන කරන්න බව මේ පක්ෂ ගනාවත් තහනං කරනවා තහනන් කරලා ඒවා ඒවගේ තහන විවත් කරනවා හැබැයි ජතාවක්ති පරනේ තහන විවත් කරන්නේ නෑ. එතන ඉඳල දිගටම එක තහනං සංවිධානයක් හැටියට දිගටම ක්‍රියාත්ම කරනවා එතකොට අතර අත් අ ලංගුවට ගැනීම මරෝේවා සිද්ධ වෙන ගොුණට හැඟිලයින්දබවා. එතකොට එහෙම ගත්තහම අසූතුනේ කලුජුලිය කියන්නෙත්, දේශපාලන වඕමනාවක් ඇතුව තව පිරිසක් දඩයම් කිරීම. ඒ වැඩට අවශ්‍ය ඒත් කරගන්න අරනිකං එක දගුළු ගිහිල්ලා ඔක්ට වැදලලා දගුළු වෙදල ගලින් ගොයරුල්ල දෙන්නේ හරියට හරි. එතින් ඔය කියන එලාට අසුතුන සිද්ධිවෙද්දිී නීතිය ක්‍රියාත්මක වෙන්න. නි ආරක්ෂාව දෙන්න තකොට ඇත්තටම මේ පහුගේ ජනාධිපතිවරණය වෙලා වේ රට ඇතුලේ සිද්ධ වුණු ඒ ක්‍රියාන්විතයයි අසුතුන කාලෙක් වනු ක්‍රියන්විතයයි දෙකම දේශපාලන ඕුවමනා මත්ත කරපුේවා. එදකට වෙනස තමයි අසුතුනේ සිද්ධිය අවුරුදුත් තිහක් විතර. ඇදෙන මහා යුද්ධයකට පෝර සැපයිවා මම අ මම කියවල තියෙනවා ඔය මේ ඔය වෙනම රටක් වගේ සංකල්පය මුලින්ම ගනකොට ඒවා මේ ප්‍රතික්ෂ ප රව චර ඒම ගනගත්තු දේල් න න ඇතට හෙමක් නෑ විතර ෙේ ඒක මිදන ම හල න කවරුහර උතුරේ මට න නම්වල් මතක නෑ. ඒ සභාවක ඒකි වහ මනිත් අය ප්‍රශ්න කරනවාගේ කක්ක කියෙනන ඒ ප්‍රතික්ෂය වෙනවා චන්ද වලින් ප්‍රතික්ෂේ ප වෙනවා ඒ විතරක් නෑ මුලින් ය ඔය. ඒ එක අවිද ගත්ත කොඩා කණ්ඩායිමක්ේ ක්‍රියාත්ක වෙනකොට ඒගොල්ල ගැන ඔත්තුදීන්නේ හමුදාවට දෙමල මිනිස්ස ඒකාර ඒහෙම තිබුණ එක තමයි අසූතුේ ගලට ඔප්ෂ ඇති න ඇත්තුවේගේ දේ ඇතම ගෙන න ඒ මිනිස තම අසර නෝනු මිනිස්සු අර පැත්තේ නොත් බැටකනවා මේ පැත්ේ නොත් ැටකනවා. ඉළඟට මේ රට ආදරය කරබම අපි ආර්ථතිකසිෙන් වැටිලා. ංකලොත් වෙලා න්න ැයි දල සලකු ඇත්තර මේ රට සංවර්ධය කරන්න හිට විශාල බුද්ධිබලකායක් මේ රට දාලා ගියා ගිහිල්ලා ප්රන්සේ වෙන වෙනටට බුද්ධි වියකත්ය කර දෙින් ඉන්නවා. ඒ තමයි අපිට තිබුණු ඉතාමලට සම්පර් සම්පත්. ඒ ඒවා මේ රට දාතරමට මේ පහුගේිය ඔස්ට්‍රේලියාව ගිය ගමනේ මෙල් බර්න්් වලද. මන ගැහුනාා මං එත උමනාවෙන්ම පණිවිඩතියලා. කැමති දෙමල ජනතාව හම්බවෙන්නකිහම දොලහක විතර පිරිසක් ආවා එක්කො වැඩි හිටියෝ. එතන එක්කෙනෙක් හිටිය අසුතුනේ සිද්ධිය සිද්ධියය පස රට හැර ලගේියපුකෙනෙක් අනිත්තා අත් එම හිටිය නමුත් මේ විශේෂ කෙනෙට කොළඹ විශ්ෂ විද්‍යාලි විද්‍යාපට ආචාරිවරය ැට සේවේරපු කෙන. ඒ අයික කියනොටට ඇන්ඩුන එයා එංගලන්තය ආචාර්පාදිය කරලා, එතකට යාලුව කියන යන්ඩ එපා මෙෙහි ඉන්ඩ කියලලා හට අවස්ථාවකුත් දෙනව යාටහහි නවතින නවතයා කිෙන නෑමගේ රටම වැඩ කරන්න ඕන කියෙේ අයෙන්නේ එතකොට එයා ඉළඟට ඔය විද්‍යාපිවර්ධන සංගමීී නොය ලංකාවේනේද. එතකොට ඒතම එතනොය තිරන එ. නිදහ චතුරාස ිටුව තිීන විද්‍යාහන් ඒක ය ස්‍රච්චා තනතුරකුත් ගන්නවා හොද මේ විද්‍යාව ප්‍රවර්ධනය කරන්න ඇවිල්ල තරුණ කෙනා. එත ගොට එහෙම වැඩකරන් ජාධීතම අසුවකේ ඔය යාාපනි පුස්තකාලි ගිනතියන්නේ. අන්න ඒ පරිසරයේ යගේ බිරිද එතකොට ැ ගැබිණයක් ඒ ගෙදනට තර්ජනය එනවා ආවට පස්සේ යකීප කතාව එයා බිරිඳව යාපනයට පිටත් කල්ලා යවනවා එකන්නේ ආරක්ෂත්ත නෑ කියන තත්ත්වය. හැබ යා ඉන්දගෙන වැඩ කරනවා. අසුතුනේ එයාගේ ගෙදර එකන බඩු මුට් ඔක්කෝම එලියරදාලා ගිනි තියෙනවා එයාගේ ගේ ගිනි තියනන්නේ ගේකදගේ කුලියට හිරපුගයා. ආ ගියා නම්වසයකිව ස්ටැන්ලි විජේසුන්දර් මහිතනවායි එකකාලෙ කොල්ිමිේශල ඔවු කොල් ිෂුදැල උපොළපතිවරයා ය විශේෂයෙන්කව එයා මැදිහත්වෙලා යා ගත්ත තීරණ උඩයි ගොලගේ ජීවිත රැකුණ කියලා. ඊට පස්සේ. රුව බිනිදත්තෙකරට ඇතහැල දාලයානවා. එකොට එංගලන්තේ ආචාරිපාදිි කරපු විද්‍යාන විද්‍ය විශයිෙන් ආචාර්යපාදිි කරපුගෙනෙක් එහෙත් තනතුරක් ලැබේදක අතැහරලා අබෝ මේරටේන මේරට වැඩ කරන්න කියලා එහෝ මිනිසුන්ටයි ගැහුවේ මනිසුන්ගේ දේපලයි ගිනිිතිතුවේ. තෙහින්දමේ බංකොලොත්තෙලා ඉන්න රට බංකොලොත්වීමට හතු බංකොලොත්තුවීම නෙවෙයි. මේ ආසියාවේ දියුණු රාජ්‍යන් අතර එක දෙක තුන මට්ටවට යන්ඩ තිබුණු රට තැනින් වැටුනේ අයිකේ ැහෝත් ඔොන්නො එකෙන බුද්ධිී බලකායි බුද්ධී මේ ඒ පිරිස එලවා දැමීමේ පාපය. මහිතනවා එහින්ද මේවාපි කතා කරන්න ඕනි. ඒ කතකරන තව හේතුවත්වේ නො ඒ තමයි පහුගේ ජනාධිපතිවරනේද ආයි ජාතිවාද ආගම්වාද අවුස්සන්ඩ පුළුවන් ගුණේ මෙන්න මේටික අපි කතා කරන්න නැතිහින්ද. ඒ කතාව ආවි නෑ ඒ. මේ මේ කතාව නෑ ඇබේ එතරමම් දකුණේ සිංහල සමාජයේ මේ සාකච්ඡාව බ වුණු අපරාධය කතාබාන්නේ ඒ කතාබහක් නැති තාකල් සිංහල සමාජයඉන්නේ අඳුරේ එහෙව් සමාජය ආයිIයි නැවත නැවත ඒ අතට මේ අතට හරවන්න පුළුවන් අන්නහතුරවෙන්න හතුර අයාට විුරුද්ධවෙන්න කිය ද හටනවලක්ෂවගේ ලොකු ගණ ගොඩනගයාගන්නේ. නිකං උදේශපාල දහක් කියලා නෙවෙයින. මං ඇවිදි මෙන්නමගේ ආර්ථික දර්ශනය මෙන්න මේක කරනවා වැඩහිටි පරම්පරාවට ේ සුරක්ෂි තත්වයක් ඇතිකරන. රෝහල් දරුවන්ගේ අධ්‍යාපනයේ ඕගේ මොනව නෙවෙන මොන්නවත් නෙවෙයි. ආගම ජාතිය පාවිච්චි කල්ලා. මිනිස්සු ගොුණු කරන්න පුළුවන් වෙන්න මෙන්න මේවා කතා නොකරන නිසා. මහිතර මෙවා කතා කරන්න ඕේ. මගත දැන් අවුදු අ අසුතුන කාලය ඉනම් ඒ මංගතන අවුරදු තිහක් වගේ වෙනගනුත් ඒ ඒ කතාාව ආව නැති නිසා ඒ ඒට ආයමත් අහු වෙලායි දේවල් වලට ආයමත් අහු වෙලා මහිතන්නේ පාඩම් ඉගෙනගත්තා ඉගෙනගන එක පික් එක පහුගේ ජනාධිපතිවරණේසාහිට පස්සේ අර්ගලය යවා අරගලින් පස්සේ මංගතන අපි කතාගර පවිදිහටම වෙනත් වෙනස් රටක්. කියන එක අපිට තේන්ඩ තියනවා මංහිතන්නේ මෙතනින් ඉස්සර හට දැදැ මේ පාඩම දැන් අපි 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 අරගලය සියසින් දැක්කා අපි ඒ එක හිටන අපි තකොට අපි අපි මේ සිද් වෙච්ච දේවල් ලොක්කම දන්නවා නමුත් දැන් අලුතෙන් එනවන ත පරම්පරාවල් පරම්පරාවල් එනවන එකක් දෙකක් වෙනකොට ඒයට සමහට මේවත් මේවා නිකං හුගේ කතන්දරනය ඒකන්නේ ඒ මම කියන්න හදන්න අ අවුදු තිහත්තිසේ කතන්දරේ ආවේ නෑවගේ ආය මෙම ගියොත් මහිතනය ආයමත් යිපුන්ඒනිසා මහිතනවා ඉදිරියට ඉදිරියට එන රාජය කුමක් වුණත් මෙන මේ අධ්‍යාපනය මේ සබේවක් කතා කරන්න ඕන්න ජාතිවාද අවස්්‍යය කොහොමද මේ රටේ හිටපු ඉතා වට්ටා ජන ප්‍රජාවන් එකක දාලගී ඇයි. ඊළඟයට කොහෙද වැරදුණේ. ආයි වරද්දගන්න ඇතුව කොහොමද කටයුතු කරන්නේ. ඕ ඔය කියන එක මහිතව කතා කරන්න ඕනේ. මේ දැනුම මේ ඉතිහාසද දුගු රජුරෝ කුමාරයයාකාල හැරිල බදියගත්තක කොයි ත්ද කියල දන්නවා හැරු හැඩක් මේේග ුදියගත්හ හට හැඩ ොකොම් දන්නොම අසු තුනේ වගේ මොනාගනේ කෙලා දන්නේ දන්නේන. ඒ නිතිහාසේ ඇත කොහ ඇරි තැනක තමයි මේ යොක්කොම සනේ ගැන මො මේ මොත හැඩ ගැස්ුවේ දටි ගමු රජුරුවනි වෙන්න එතකට මේ මොත හැඩගස්න්නන් හුල්ලච්ච දවල් කතා කරන එකනේ වඩෝන අන්න ඒ සාකච්ඡාව වෙන්නේ නැහැ එතකොට අයි නැවතත් කියන මේක ප්‍රධාන වසයෙන්ම දේශපාලන බලය කණ්ඩාතන අනි මටහිතුන මේ අධ්‍යාපනය වෙනස් වන්නඕන කියනකට ඇතරම දැන් අර කිව්වන රුවන්්ඩාවේ එක්සාම්පල් එක ඇතරම අපිත් ඔය කතා ඔය චිත්‍ර පටිවලහෙම කතා දකිනකොට මේ ඒ කතා ගොඩාක් වෙලාවට මෙ වෙන ඒවට හරිම සමානයි ඒ වගේඒ එක ජාතික කියන්ට වෙනස් විදියට සලක නේවා මිස්්නස් වහන්ඩ වගේ ඒවගේ ඒවා එනකොට දැ කතා දැනගෙන හිටියන කතා පාඩන් වලහරි මොනොහරි ක්‍රමයකට මේ ඒ ස්ටෝරීක දැනගෙන හිටයනන් මෙහි මිනිස්සු ඒ ඒ ලකුණු වෙනකොට දන්නවන මේ කොහෙෙන්දම කලවරන්න ඒ හෙමදාකච්ඡාවක් නෙවෙද ඒවඟං මේ දෙකේ සම්බන්දධත් තියන මේ වෙන්නෙත් ඒකම නේද කියන එක හරි එතකොට මේ ඔය බොහෝ රටවල මේ කිසියම් ජන ප්‍රජාවක්ට රෙහිව යි ව්‍යප්ත කරන කොට ස්සෙල්ලම මහිතන ඒගොල්ලඟ නම් කරනවා කැරපොත්තෝ. අරේගේ නම් ඉට පසේ කැරපොත්තො තරල දෙමට කමන්නේ වගේ යන්න එහෙම තමයික ඔලුව හදන්නේ. ඉති අපේ වහිතනවා සහරමාධ්‍ය මාධ්‍යායතනක කරයි තාම කැතවිදිහ. ඒ විතරන් නෙවේ මේක දිමට මිසු වෙනස් වුණනාට මං හිතන් මාධත්‍යතාම පොි නෑනෑ ඒග න ඒ අපි මේ කතා කරන මේ අරගලයෙන් පසු සවී ලංකාව කියන එක තුළ ඒ ආපු හරය මාධ්‍යවල නෑ වෙන න නෑ පීනලාන්න එකයි මහිදනපිය අරෝ අරගලය අවස වුණනාට පස්ස අපි විඩිය එකක් කලා නේද. ඒ ඇතුලි අපි කතා කළ අරගලය එක ඒ මේ අවෞරුදු තෙතුන්සීයක් එෙස්සේ මුල් බැහැගත්ත දේවල් මාසතුනක දෙ වෙනස් වෙන්න. මෙකආාපු වටිනාකම් හරයන් නිස්සරහට නොනවත්වා කරන එකකයි අරගලයක් ය කියන එක. මහිතනවා මේ, ඒ මතුරනෙ ඕන ජාධිපතිවරණයක් එනවා එක තුළේ අරගලයෙන් ආපු හරධර්ම කොච්චර ප්‍රමාණයක් එක එනවද කියන එක එනට විශේෂය රටේ මිනිස්සු ජාතියමත ආගමත බෙදලා එකනෙකාට එරෙහිව කොටවලා කරපු විනාසය. ඉතරද අසූත්තුන වගේ දේවල් වලින් ඒ වෙනට සංකෑලය කන අනුවම නිකංහත ලියහ කහතලිස් පහක විතර කණ්ඩායමක් ගැනනි කතා කරන්නේ වෙන කොට අයුද ගත්තයි. ඒක විශාල ගුවන්ඥානා සහිත නාවික බලකායන් සහිත මහා යුද්ධයක් දක්වා ගොඩනංවන් යසුතුනනේ එතකොට එකන්නේ. ඒ පස්සෙ මියගපු හැම මනස්සේක්ම යුද්ධේ මියපු හොල්දාදෝ වෙන්න පුල පොලිස් බටයෝ වෙන්න පපුුවන් Lල්ටට හැටියට වෙන්න පුළුවන් ඒට ගොදුරු වෙච්චවානේ අහිංසක මනිස වෙන්න පුළලා ය ඔක්කුගේම ගාතන වලට මරනවලට වගේ කියන්න ඕන සුතුන මටන ඔය විදිියක් වෙන්න දෙමල මනිසු ප්‍රතික්ෂේප කරනවා ඔුන් අතරින් ආපු සන්නදධ්‍යාකාරය. දේහින්දා මහිතන අප පි කතාහරන්න ඕන තල මතල කරපුවා කියන එක. යකරපු මිනිස්සු සම්බගැන. යුක්තිය පිළිබදා දහසත් තියෙනවානේ දැන් කාවහරි ගෙදරින් පිටමං කරලා ගෙදර දේපල මංකොල්ල කාලා ගිනි තියල දැමට පස්සේ. මු කොත් ද හරිම අආසාධාරණ එහෙන ලෝකයක් නේ හරියට හරි ඒක නීතිය එන්න න කෞදම කළේ හයලා අඩගෝටග අ නීති ගැන යුක්තිය පසින්දල්ලපු නැති රාජ්‍ය. මතර මේ අපි කතා කරන්නඕන මේ මහා සාහසක ලැජ්ජහිත එන දේවල් කලා කෙරුණ එවට නිහඬ වෙඩුන්නේ ඒවා කළේ දේශපාලන අරමුණු ගතුව කියන එක එවගේම ඔයා සාමාන්‍ය ප්‍රජාත්‍රවාද දේශපාලන හිටම ජනතාව භක්ති පෙරමුණ තනම් කරලා. කැලේට එලවා දැමී මෙගුණු විනාසය ඔව ඒෙ ොගකකිීම ගන්ඩ පායවග ඒව නිකං සරල දේවල් නෙවන එති නිසා මේ අපි කියන්න ඕන කතා කරන්න ඕන මේ අපි දැක්කා මෙ අපි දැකපු දේවල් ේ නිසා මේ ඒ සියලු ජීවිත දේ නිසා ආයගැනේ මේවා ඊළඟ පරම්පරවල් දකින් ඕොනික අපි මේ කතා කරන්න ඕන අලුත් පරම්ප්‍රාාවල් දැනගන්න ඕන ම සහසික පරාද ගැන මේ මිනිස්සුම්ගැනෙ මේවා මේ අර මහි තන්න දැක් ඒ කතන්දර අපි කියන්න පුළුවන් දැන්ිැ රුුවන්ඩාව වගේ කතාව කියනට වඩා මේ අපේම වෙච්චි කතාවක් කිය අප හරි පහසු නක තේරු ගන්න එකනෙ. ඕ අපේ රට මේ වුණ ඉළඟට මේ ඒ විදිහට අයුක්තියට අසාධානයට ලක්වෙලා දේපල ගෙවල් අහිවෙච්ච මිනිස්සු. ලක්ෂ ානක් සිති අතන මෙතන රටවල ජීවත් නවා ගැනීම හරි අයුක්ති සහගත රටක්න හමගන්තහම් හිමිස යුක්තිේටු නොවනු එක. ඇඒ නිසා ඒවක් කළේ ඇත්තට මේකද බලනහන කවුරුවත් කිසියම් ජන කොටසගේ ආගමක එහම නෙවෙයි. මේවා දේශපාලන අරමුණ ඇතුව යම් යම් පිරිස් කරපු දේවල්. හිලාට මේකේ වැදගත් කොටසක් තියනවට කියන්න අසුත්තුන්නේේ ඔය පහර දෙන්න ගියපු දෙමලා යිසොයමෙන් ගියපු කණ්ඩා යම්වල ඇතැම් මේවායේ හාමුදුරුරු ගියා කියන එකට සාක්ෂි තියනවා. එම තියෙනවා. නාාවල ගල් පොත්ත පාර ප්‍රදේශයේ දෙමල් පවුලක් හොයාගෙන ලිපින සහිතව ආපු වෑන්න්නේක ඉස්සර හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඔය මං කියේපු මෙෙල්බර්න් වලදි හම්බූනු කොළ භවි ශේද්‍යාලහිටපු විද්‍යාපීටය ආචාර්වරයත් කිව්වා ඒගොල්ලන්ගේ ගෙදර දේවල් අදලා ගිනිතියපු ආපු හාමුදුරු කෙනෙක් ගැන. සමට හාමුදුරුව දෙතුන් දෙනෙක් වන්න පුල මේ වැඩෙත් එක්ක හිටියේ මේක වැදගත්වෙන්නේ පහුගේ ජනාධිපතිවරණය වෙලා වේ. ඉස්ලාම් ජනතාව ඉලක්ක කරගෙන ඒකරපු ව්‍යාපාරය තුළ හාමුදුරුරුන්ගේ බොහෝමිකාව. ඇතැම් හාමුදුරුන්ගේ භූමිකාව.ඒගොල්ලෝ එවගේම ප්‍රදේශවසයහිට පිහිස හාමුදුරු ගොඩක් දෙනෙක් මට පාපොච්චාර්ණය කරලා තියෙනවා. අපිට ඇවිල්ලා විවිධ රටවල්වල සිදුවුණු ඝාතන අතපයකපුපුෝ පෙන්නලා මේකයි දැන් අපේ රටට වඩයන්නේ ඔයාලගේ බණ ඇතුළේ විනාඩි දහයක් පහළවක් කරම් න්න කියලා. ඒ වැඩේ කලා කරපු හාමුදුරුවරු පාපච්චාරණය කළ අපි මෙහෙම කලා හාදුරු අපි අහුනායකට කියලා. එනිසත් මහිතනවා මේ අපි කියන්න ඕන එකන්නේ අසු තුනෙත් මේකට අහු වෙලා තියෙනවා මහිතන සරහටත් මේක අනිවායෙන් මේක අත්හදා බලනවා එක කියන්නේ ලයි. පුලුවන්ද බලා ලුවන්ද බලන ගණඩ ලුවන්ද ඒ වැඩේට හාමුදුරු ොල්ඩාද දෙතුන් දෙනෙ කදාගණ්ඩ පුළුවන් හටරන්න ලුවන්ද ආයිමත් කෙනෙක නිකම් මුට්ටියේ දාල එක බලන්න පුළුවන් බලන්න පුළුවන් සහ අනිවාරෙන් මේගන්න පුළුවන්න පුළුවන්න්නේ එකකද මිනිස්සුන්ගේ හැඟීීමම්ක් ආගම සම්බන්ධයි. එදකොට සිවරු හැඳගත් කෙනෙකු විසි කවුල් කොරගක්තොත් එඇදකට අවුස්සන්ඩ පුුවන්මනිසුන්ගේ සොට් තැක්න එකක හරිගට හරය ඇති ඒ නිසා? මේ ගහනායට අපි අරාධනා කරමු මේ පොඩ්ඩක් මේ ඉතිහාසය මේ වෙච්ච්‍ය විනාසය අපරාද සහපි ඔක්හොම විඳවන තැනට මේ රට මේ දත්තෙන්ඩෝන් රටන් නෙවයි ලෝක ඇවිදල තියෙන නිසාමට කියන්නහුලම් මේක ඒ වන්නන රටන් නෙවෙයි මේ තරන් ලස්සනේ හනි්‍යතයි මිනිස්සු මකන කතා කරන්න කියන ඔවු මේ මේ විදිර කතා කරනගේ නිහඩවැනෙ කකාටවත් එහෙම මේ එහෙමත් වුණනානේ දැන් ක තරම් ගත්තමිනිස්සු කතා කරන්න බැවනානමේ ව නේද මංගහිතන්නේ මේක නිහඩව ඉන්න ඕනෙ දෙයක් නෙමයි අනිවාර්යෙන් එක ඒවගේ දෙයක් පෙනෙනවනන් සිද්ධ වේගෙන යනවා කියන එක අනිවාර්යෙන් ඒ නැගි හිටින්න ඒ කිසිම බයක් නතුව නැගිටින්න පුළුවන් සමාජයක් ඉන්නමයි කියන එක මේ පෙන්නලදිලතිනවාම අරගලින් හවෝ එක ඒක තමයි මහිතන් ලොකුම් ප්‍රශ්න මේක තේරෙන මිනිස්සු ප්‍රමාණ වත් විදිහට හඬ නැගුවවෙන හමහරු කොහෙත්ම හඩ නැගවෙෙන නිහඬ වෙන්න තීරණය කරපු එකන එකතා මහිතන්නේ. එවනම් මංහිතන්නේ අපි මේගානින් අපි ඇද පොට්ටෝකක නතර කරමුණේ දාහමුදුරුව හිතන්නේ හොදයි දිගට කතා කරමුණ ෝටයක් අපි වෙලාවල අරගෙන ඉසර කතා කන්න පුළුවන්. මහිත නොම මේ කතා බහ මේක නොවත් කරන්න මහි ැි දිගටමත් ඕක කලානේ ඔකු හැබ වෙලේම අපි මේකයි වෙන්ඩනකොට හිතියේ නිසා හොඳයිනඟ හගන ඉන්න හැමෝටම ස්තූතියිි තවත් පොට්කස්ට පොට්ටෝක් වැඩසටානකින් නඟදිම හම්බෙමු.